ධර්ම පුස්තකයත් වමතේ රදවාගෙන දකුණේ දබරගිල්ල ප්‍රතිවාදීන්ට එල්ල කරමින් කේසර සිංහේකු මෙන් වාදිහ සිංහ මිගෙට්ටු අතේ ගුණානන්ද හිමි නැගූ හඬ අපරට පමණක් නොව මුළු ලෝකයටම ගිගුම් දුන්නා. ක්‍රිස්තු වර්ෂ 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බැසීම සමග ඇති වූ යටත් විත්තවාදී පාලනය තුළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය බොහෝ සෙයින් වෙනස් මඟකට යොමු වුණා. පිළිවෙලින් පෘතුගීසින් 1505 සිට 1640 දක්වාද ලන්දේසින් 1640 සිට 1696 දක්වාද ඉංග්‍රීසින් 1796 සිට 1948 දක්වාද ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිය ආධිපත්‍ය පතුරවාගෙන සිටියා. 1815 දී සමස්ත ශ්‍රී ලංකා දීපෙම ඉංග්‍රීසි පාලනයට නතු වුණා. මෙම විදේශීය පාලනයන් නිසා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට මහත් වූ බලපෑමක් එල් වූ අතර ඉනිතා අල්පයක් යහපත් ආකාරයටත් බහුතරයක් අයහපත් ආකාරයටත් බලපෑම් සිදු වුණා. විශේෂයෙන්ම සිංහල ජාතියගේ පැවැත්ම වූ බුද්ධ ධර්මයට වැඩි වශයෙන් හානිකර බලපෑම් දැඩි වූයේ යුරෝපීයන්ගේ කිතුම දහම නිසායි. ලංකාවේ සමහර නායකයන් තනතුරු හා ලාභ අපේක්ෂාවෙන් කතෝලික ආගම් වැද ගැනීම නිසා බුද්ධ ධර්මයේ පරිහානියට හේතුවක් වුණා. මෙවන් අවස්ථාවලදී රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කිරීම උදෙසා විවිධ කාලවලදී දේශහිතේශී නායකයන් බිහි වුණා. සීතාවක රාජසිංහ පළමුවනම ධර්මසූරිය, වීදිය බණ්ඩාර, වීරපුරන්නප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, ඇහැලේපොළ අධිකාරිම්වාදී සිංහල නායකයන් රට ජාතිය හා ආගම් වෙනුවෙන් සකීය ප්‍රදානයෙන් මෙම රට රැක ගැනීමට මහත් වෙහෙසක් ගත්තා. සකීය රුධිරය හා ජීවය අපේ ලක් දෙන්න මත හෙළු මහා වීරයන් මෙන්ම රටේ ජාතියේත් ආගමේත් පැවැත්ම උදෙසා බුද්ධියෙන් හා වචනෙන් මහා සංග්‍රාම සිදු කළ වීරයන්ද අප ප්‍රෞඪ ඉතිහාසයේ නොමැකෙන සටහන් තබා තිබෙනවා. ඒ අතුරින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක් සිදු කළ වුන් අතර මිගෙට්ටු අත්තේ ගුණානන්ද හිමිපාණන්ට හිමිවනුයේ අග්‍රස්ථානයයි. 1823 පෙබරවාරි මාස 9 වන දින දකුණු සිරලක බලපිටියේ මොහොට්ටිවත්ත නොහොත් මිගෙට්ටු අත්තේ සුන්දර ගම්මානයේදී මෙලව එළියදුරු කුමරු ගිංගමලන්දු මිගෙල් මැන්දිස් නම් වුණා. දයාබර පියාණන් වූයේ ගිංගමලද්දු මිගෙල් මැන්දිස්. කලුදුර මල්ලෝද සිල්වා දයාබර මෑණියන් වූවා. මුහුදුබඩ ව්‍යාප්තව තිබුණු බටහිර සංස්කෘතියන් මුල් බැසගත් මිශ්‍රණාරි ව්‍යාපාරයත් හේතු කරගෙන අපේ ජනී ජනයාගේ නම් ගම්ද විදේශීය ආකාරයට සකස් කළ යුතු වුණා. එහෙත් මෙම කුමරු මූලික ඉගෙනුම ලබන්නට පිවිසියේ බලපිටියේ සුබද්‍රාරාම පුහරණ විහාරස්ථානයේ වැඩවිසු බලපිටියේ ගුණරතන හිමිපාණන් වෙති. දෙමාපියන්ගේද කැමැත්ත පරිදි අවුරුදු 12 දී මිගෙට්ටු අත්තේ ගුණානන්ද නමින් මෙම කුමරු පැවිදි දිවියට පිවිසුණා. නැන නුවණින් මෙන්ම චතුර කතිකත්වයෙන් කුඩා කලපටම් පරිපුන් ගුණානන්ද පොඩි හාමුදුරුවෝ සිංහල, පාලි, සංස්කෘත භාෂා දැනුමෙන්ද සිය අනාගත ගමන විදහා දැක්වුවා. තම පියාණන්ගේ අභාවය නිසා අසරණ වූ මව රැක බලා ගන්නට උපවැදිව සිය පාර්ශවයේ ඥාතිවරයෙකු කතෝලික පූජකවරයෙකුගෙන් ක්‍රිස්තියානි ධර්මය මැනවින්නු ගත්තා. තම මෑණියන්ගේ වියෝවෙන් ටික කලකට පසු දොරන් දූවේ ගලබඩ විහාරයේ පැවිදි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමේ මහා පින්කමට සහභාගී වීමෙන් පසු දෙවැනි වරටද මොහොට්ටිවත්තේ ගුණානන්ද නමින් යලිත් උතුම් වූ පැවිදි දිවියටත් වර්ෂ 1844 දී දබුල්ලේ වාලුකාරාමාධිපතිව වැඩවිසු බෝපාගොඩ ඥානාලංක සිරිසමන මාහිමියන් වෙත උපසම්පදාවටත් පිවිසුණා. මෙගිට්ටු අත්තේ ගුණානන්ද හිමිපාණන් කොටහේනේ ආවාසයක නතර වී උගතමන බණදහම මැනවින් උගත්තා. එම ආරාමයේ දීප දුත්තාරාමයේ නමින් සුප්‍රකට බෞද්ධ විහාරස්ථානයක් වුණා. 1848 දී මාතලේ මහා කැරල්ලට මාතලේ සත්කෝරේ ධීර වීර පුරුෂයන් වන මහම්මද කඩුවෙන් හෙල්ලෙන් දුන්නේ ප්‍රගුණ කරන සටන් පුහුණු වන කාලයක් වුණා. ටොරින්ටන් සාමි නම් ඉංග්‍රීසි ජාතික ක්‍රෝර පාරකයාගේ භීෂණයෙන් කොළඹ නගර සීමාව තුළ ජීවත් වීම පවා අසීරුත් පිඩුසිඟා වැඩිම පවා ඉතාමත් භයානක අපහසු සමයක්. සිංහල බෞද්ධයන්ගේ පාරිශුද්ධ වස්තුවක් වූ බෝගස් නගරයේ මන්සන්ධි වලින් කපා ඉවත් කරන ලෙස පාලකයන් විසින් නියෝග කර තිබුණා. බ්‍රිතාන්‍ය පාලනය සමග අත්වල් බැදගත් මිෂනාරිවරු ඉතා බලවත් සිටි අතර ඒ සඳහා එරෙහි වීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහෙත් දේශ ප්‍රේමෙන් ගුණානන්ද හිමිපාණෝ පැමිණෙන ඕනෑම් බලවේගයකට මුහුණ දීමේ අරමුණේ 1849 දී කොළඹ කොට්ටම්බගස් වීදියේදී චතුර දේශනයක් පැවැත්වුවා. කැපූ බෝගස් වෙනුවට අලුතෙන් බෝබල සිටුවීමේ ව්‍යාපාරයක් කොටහේනෙම ආරම්භ කළා. පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිවරයාගේ වලව්වේදී
බෝධිරාජ බෞද්ධ සංගමයද ආරම්භ කළා. මේ කෙරෙහි උර වූ මිෂනාරීවරු අලුගසා නැගිටින්නට පටන් ගත්තා. යම් යම් වාසි ලබා දී මිෂනාරී ව්‍යාපාරයට බදවා ගැනීමට උත්සාහ වූවා. පවත්නා ගැටලුවේ යථාර්ථය අවබෝධ කරගත් ගුණානන්ද මාහිමිපාණෝ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ උදාර අරමුණු උදෙසා ජනතාව දැනුවත් කිරීමට අදාළ පොතපත මුද්‍රණය කර බෙදා හැරියා. තරුන්ගේ බොරු ප්‍රචාර වලට එරෙහිව දේශන මාලාවක්ද ආරම්භ කරා. මිත්‍යා දෘෂ්ටික මිෂනාරි වරුන්ගේ බොරු වලින් පිරි මතවාද දුරු කිරීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් මිෂනාරීන් සමග ප්‍රසිද්ධ වාද සංග්‍රාම වලට එළඹුණා. උන්වහන්සේගේ ජීවිත කාලය තුර අන්තර්ජාතික වශයෙන් පවා පිළිගත් ප්‍රසිද්ධ විවාද පහක් දක්නට ලැබෙනවා. උද්දම්මිට වාදය, බද්දේගම් වාදය, ගම්පොළ වාදය, පානදුරේ වාදය, ඌරුගොඩවත්තේ වාදයයි. දහස් සංඛ්‍යාත සිංහල බෞද්ධ හා ඉංග්‍රීසි ජාතිකයන් මිෂනාරීන් මෙන්ම ලාංකික කතෝලික බැතිමතුන්ද අමන්දානන්දයට පත් කරමින් මහා වාග් චාතුර්යෙන් ගුණානන්ද හිමිපාණන් විසින් විරුද්ධවාදීන්ගේ තර්ක හා අදහස් එකිනෙක බිඳ දමද්දී බෞද්ධ පිරිස මෙන්ම කතෝලික බැතිමතුන්ද උන්වහන්සේගේ කතින හැකියාව පිළිබඳව සෑම අවස්ථාවකදීම වශී වී සිටි බව ඉතිහාස කතාවල දැක්වෙනවා. වර්ෂ 1873 අගෝස්තු මාස 26 වන දින සහ 28 වන දෙදින තුල පානදුරේදී පානදුරේ වාදය සිදු වුණා. මෙම වාදය මහා පංච වාද අතරින් වැදගත්ම සහ වඩාත් කතාබහට ලක් වූ ලංකාවේ සුප්‍රසිද්ධම වාදය බවට හැඳින්වෙනවා. මේ ප්‍රධාන කතිකයන් වූයේ බෞද්ධ පක්ෂයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ ක්‍රිස්තියානි පක්ෂයෙන් දාවිද්ද සිල්වා නැමැති පාදිලිවරයෙක්. එකල සිලෝන් ටයිම්ස් පුවත්පත්රයේ කතෘ ජෝන් කැපර් මහතා මෙම විවාදයේ පරිවර්තනය එම වේලාවෙදීම ඇඩ්වඩ් පෙරේරා මහතා ලවා ඉංග්‍රීසියට කොට පිටපත් දහස් ගණන් මුද්‍රණය කර බෙදා හරි තිබෙනවා. විශේෂම කරුණ නම් මෙම ක්‍රියාවලිය සිදු කළ ජෝන් කැපර් සහ ඇඩ්වඩ් පෙරේරා යන මහතුරු කිතුණු බැතිමතුන් වීමයි. කැපර් මහතා විසින් ප්‍රසිද්ධ කරන ලදෙන පිටපතක් ඇමරිකානු ජාතිකයෙකු ෆිබල් මහතා විසින් දැක ඒසිය රටටගෙන ගොස් එහිලා නැවත මුද්‍රණය කර බෙදා හරි තිබෙනවා. මෙහිදී පානදුරේ වාදයේ විස්තර දුත ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට් මාසා එම මැතිණිය වෙන බ්ලවස්කි මැතිණිය මෙව රටට පැමිණ බුදුදහම වැළඳගත්තා. තවද බෞද්ධ ප්‍රබෝධයක් ඇති කෙනවස් කොළඹ හා ගාල්ලාදී ප්‍රදේශවල පර්ම විඥානාර්ථ බෞද්ධ සංගම් පිහිටුවීමටද ගම් නියන් ගම්හි බෞද්ධ පාසල් ඇති කරවීමටද මූලිකත්වය ගත්තේ ඕල්කට්තුමයි. ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා ලංකාවට පැමිණ බුදුදහම වැළඳගත්තේ ගුණානන්ද හිමිගේ ගුණමහිමෙන් ඔඩවැඩුන් සිටින් පමණක් නොව එතුමන් විසින් ආරම්භ කරන ලද බෞද්ධ අධ්‍යාපනයේ මාර්ගයේ උපදේශකවරයාණන් ඌයේත් ගුණානන්ද හාමුදුරන්ය. මේ උපහාරය ලෙසින් ගුණානන්ද නමින් බෞද්ධ විදුහලක් ආරම්භ කිරීමට ඕකතුමා අදහස් කළත් ගුණානන්ද හිමියන් විසින් එය ආනන්ද විදුහලයෙන් නම් කර තිබෙනවා. උන්වහන්සේ එසේ කරන ලද්දේ බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන් වහන්සේට පූජෝපහාරයක් වශයෙන් යේ කියවෙනවා. අදම විදුහල කොළඹ ආනන්ද විද්‍යාලයයි. ශාසනයෙන් ඔඩවැදුණු මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ අවසාන ශාසනික මෙහෙවර අභයගිරි යුද්ධය නමින් හැඳින්වෙනවා. අභයගිරි විහාරයේ නිදන් කර ඇතැයි සලකුණු ත්‍රිපිටක ග්‍රන්ථ සඳහා එම විහාරයේ කැණීමට ආරදී අවස්ථාවේ ඒට එරෙහිව අභිනත නැගී සිටියද උන්වහන්සේයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් විසින් අභයගිරි චෛත්‍යාගාර සමිතිය පිහිටුවා කළ උද්ඝෝෂණය නිසා ඉංග්‍රීසීන්ගේ උත්සාහය වියවර්ත වුණා. මෙම හැම සරණකෙදීම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ගිහි පැවිදි දෙපක්ෂයේම පූර්ණ සහයෝගය නොමදව ලැබුණා. උන් වහන්සේ සමග උරනුර ගැටි සරන් කිරීමට පෙරමුණ්ඩා පැවිදි උතුමන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පානදුරේ ශ්‍රී ගුණරතන හිමි, රන්දොබෙට්ටේ ධර්මාරාම හිමි, වස්කඩුවේ ශ්‍රී සුභති යන නායක හිමිවරුන් මුල් තැනක් ගන්නවා. බුදුදහමේ හා ශාසනීය උන්නතයේ උදෙසා මුළු ජීවිතයම කැප කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් රට පුරා ගමින් ගමට වැඩම කරමින් සිංහල ජනතාව අවදි කළා. බෞද්ධ ආරාම ගොඩ නැගුවා. විනාශ වී තිබුණු පිරිවෙන් අධ්‍යාපනයට නව ජීවයක් ලබා දුන්නා. තමන් සිංහල බෞද්ධයෙකුයි ප්‍රසිද්ධියේ පැවසීමට නොහැකි වූයේ අදුරු යුගය සිදලීමට ආත්ම ශක්තියෙන් ආත්ම ධෛර්යෙන් මහා පුනර්ජීවී ව්‍යාපාරයක නිරතු මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් දැය 15 අමරණීයම බුද්ධ පුත්‍රයෙකු විසින් ජාතියේ වීරත්වයට පත් වූ උන්වහන්සේ 1899 සැප්තැම්බර් 21 වන දින අපවත් වී වදාලා. එදා ප්‍රචලිත ලක්මිනි පහන පත්‍රයේ මෙසේ සටහන් වී තිබුණා. උන්වහන්සේගේ අපවත් වීම අප ජීවිතයේදී අප පත්තරේ කිසි කලකත් පළ කර ප්‍රසිද්ධ කරන්නට නොලැබේවායේ නිතර ප්‍රාර්ථනා කර සිටි නමුත් සිදු වූයේ නොසිතන ලද්ද. මෙම හිමිපාණන් සිහිවීම පිණිස 1981 දී මුද්‍රණයක්ද නිකුත් කළා. සම්බුද්ධ ශාසනය ආරක්ෂාව සඳහා ජප කළ මහා මන්ත්‍රයා බදු පනදුරා වාදය ගැන අප රටේ නොදන්නා අය ඉතා අල්පයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂාවට හා උන්නතියට ඉවහල් වූවා පමණක් නොව
හෙළදැයි අභිමානයටද හේතු වූවා ශාසන වංශකතාව අභිමානවත් කරමින් මෙම අභිමානය අපට ලබා දුන්නේ බලපිටිය මිගෙට්ටුවත්ත ශ්‍රී ගුණානන්ද මාහිමිපාණන් උන්වහන්සේගේ ශ්‍රී නාමය වරක් දෙවරක් නොව නිතර නිතර සිහිපත් කළ යුතු නාමයක් මේ උන්වහන්සේගේ ගුණ මහිමෙන් අල්ප මාත්‍රයක් පමණයි මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න like කරන්න share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න